ජනාධිපතිවරණය සැප්තැම්බරේ රාජ ප්‍රපංච බල දියලඩියා චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි රණිලුත් සටනට මහචන්දය ලබන ජනවාරියේ අංජුල මහේක වීරත් වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රණිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ ඒකමතිකව තීරණය කරනවා ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරේ පවත්වා 2025 ජනවාරි මාසයේදී මහා මැතිවරණය පැවැත්වීමටත් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේදී තීරණය කර තිබෙනවා පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වෙලා තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ රැස් වුණා මේ සම්බන්ධින දහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ රටේ දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනම පාර්ශ්වයකට ජනාධිපතිවරණේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්විය හැකි බවයි එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව රැස්වීමට එහි සමාජිකයන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වජිර අබේවර්ධන අඛිල විරාජකාරී වසම් සහ හරීම් ප්‍රාන්දු මනුෂ්‍යනායකකාර රවි කරුණායක එවැගේම ලසන්ත ගුණවර්ධන ශමල් සනරත් යන මහතුරුත් සහභාගී වී සිටි බව තමයි ලංකාදීපයේ ප්‍රධාන වාර්තාවක ස්ථාන වෙලා තිබෙන්නේ. ඒ අතරේම දිනමිනේ වාර්තාවටත් එමු ජනාධිපතිවරණේ ජාතික අපේක්ෂකයා රනිල් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කරනවා. ශිරෝමි අබේසිංහගේ සටහන ඉදිරි ජනාධිපතිවරණ සහ ජාතික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ ඒකමතිකව තීරණය කර තිබෙනවා. කොයි කවුරු මැතිවරණයට ආවත් ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනාධිපතිවරණය ලබන අවුරුද්දේ මහා මැතිවරණය ඒ වගේම ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය කොයි කවුරු මැතිවරණවලට ආවත් ඡන්ද දෙන්න වෙන්නේ මේ රටේ ජනතාවටනේ. එතකොට ඡන්දෙදි අපි බලාගමු. ඒ තමයි මේ රටේ පුරවැසියෝ හිතන විදිහ. මිනිස්සුන්ට කන්න විදිහක් නැහැ, මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ, වාහනයට තෙල් ටික ගහ ගන්න විදිහක් නැහැ, අඳින්න ඇඳුමක් ගන්න විදිහක් නැහැ, දරුවෙක් එක්ක විනෝදයකට සෙනසුරාදා දින චිත්‍රපටියක් බලන්න යන්න නැහැ, මුහුදු වෙරළකට යන්න නැහැ, කඩේකින් කෑම ගන්න නැහැ. ඒ නිසා එළඹෙන මැතිවරණවලදී මිනිස්සු ඒ ඔක්කොටම හොඳට සියලු දෙනාටම සලකાવી